මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කරන්න ආවේ ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය කාලේ ඒ පොලිස් අත්අඩංගුවේ හිටපු මදුස් ලක්ෂිත කියන රැඳවියව ඝාතනය කරලා තිබුණා මාලිගාවත්ත ප්‍රදේශයේදී ඉතාමත් අමානුෂික විදියට ඝාතනය කරා. නමුත් අද අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ පොලිස් අත්අඩංගුවේ සිටින මේ රැඳවියන්න මේ ආකාරයෙන් ඝාතනය කරනවා නම් අද අපි මේ රජයෙන්ට අහනවා මොකද්ද එහෙමනම් මේ තියන ආරක්ෂාව මොකද එහෙමනම් මේ ඔවුන්ට නිසියාකාරව රැඳවියෙකුට ආරක්ෂාව දෙන්න බැරුව ඔවුන්ට ඒ විදියට පිටස්තර පාතාල කණ්ඩායමක් ඒ ආකාරයෙන් වෙඩි තියලා ඝාතනය කරනවා නම් එහි වගකීම ගන්න ඕනේ පොලිසිය. එහෙමනම් මේ වෙනකොට ඒ පොලිස් නිලධාරීන් අඩුම තරමේ වැඩ තහනමකට හරි ලක් වෙන්න ඕනේ. නමුත් ඒ කිසිම දෙයක් නැතුව මේ ආකාරයට ඝාතනයන් සිද්ධ කරනවා. මොකද මදුස්ලා කියන දේවල් මේ උප්පත්තියෙන් වැරදිකාරයෝ නෙමෙයි. මේ සමාජ ක්‍රමයත් එක්ක තමයි මේ වැරදිකාරයෝ බවට ඒගොල්ලෝ පත් වෙන්නේ. එහෙමනම් වෙඩි උණ්ඩේම ඒවට පිළිතුරු දෙනවට වෙනුවට කරන්න ඕනේ නිසි පුරුණුත්ථාපන වැඩපිළිවෙලක් හදලා ඒ මිනිස්සුන්ව ඒ සමාජයට යහපත් පුරවැසියෝ කරන එක. නමුත් එහෙම කරන්නේ නැතුව හිතුවතේ අද පොලිස් පාතාලයක් යොදාගෙන මිනිස්සු ඝාතනය කරනවා නම් මාංචු දාලා ඉන්න මිනිස්සුන්ව අමු අමුවේ බෝම්බ ගහන්න හැදුවා වෙඩි තියන්න හැදුවා කියලා බොරු කියලා ඝාතනය කරන්න පුළුවන් නම් ඒ තමන්ට අවශ්‍ය මිනිස්සු ඝාතනය කරලා තමන්ගේ මතයට එකග මිනිස්සුන්ව ආරක්ෂා කරන රජයක්ද මේ තියෙන්නේ කියන එක අපි අහන්න කැමතියි. ඒ වගේම දැන් මේවා මේ අපි මේ ක්‍රියාකාරකම් කරන්නේ මේ අසාධාරණයට විරුද්ධව අපි මේ නැගිටින්නේ කාගේවත් සල්ලි වලට නෙමෙයි කියන එක විශේෂයෙන් අපි කියන්න ඕනේ. මොකද නැත්තම් අද මේ වැරදි වහගන්න තියෙන ලේසිම දේ තමයි එක්ක NGO සල්ලි කියයි එක්ක පාතාල සල්ලි කියයි මේ නැත්තම් කිය මේ මදුස්ලාගේ සල්ලි කියලා. ඒ නිසා තමයි අපි මේ ප්‍රකාශ කරන්නේ. අපිට තියෙනවා වගකීමක් මේ රටේ පුරවැසියෝ හැටියට. එහෙම මිනිස්සුන්ව මරන්න බෑ කාටවත්. තමන්ගේ රජය අද පාතාලයක් ක්‍රියාත්මක කරනවා නම් ඊට එරෙහි වීමට මේ රටේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා. ඒ නිසා අපි පළමුවෙනි පියවර හැටියට තමයි අද අපි මේ මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කරේ. අපි මේ සම්බන්ධව ජාත්‍යන්තරව සහ අධිකරණය දැනුවත් කරලා අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න අපි ඉදිරියේදී සූදානම් වෙලා ඉන්නවා. අපි දැක්ක මාධ්‍ය වලින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොයියෝ ටික එක්ක විශාල සම්බන්ධකම් මදුෂ්ට තිබුණා. මේ ලංකාවට කුඩු වෙන ක්‍රම කුඩු වෙන විදිය ඔව් එලිදරව් කරනවා කියලා තිබුණා. ඒවට රජේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රභූවරුන් සම්බන්ධයි කියලා මත මේ සමාජ ජාලවල සහ මේ මාධ්‍යවල අපි දැක්ක පහුගිය දවස්වල ඒ සියලු දේවල් සදහටම යට ගහන්නත මේ මදුෂ්ට ඝාතනය කරේ කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. අද මදුෂ්ට ඝාතනය කිරීම පමණක් නෙමෙයි 2005න් පස්සේ 2015 දක්වා අපි දැක්කා බන්ධනාගාරගතව ඉන්න රැඳවියන් ආයුධ පෙන්වන්න ඒ වගේම තොරතුරු රැස් කරන්න කියලා ඝාතනය වෙන හැටි. ඒ වගේම අපි දැක්කා ඊට පස්සේ දිගින් දිගට මේ වගේ සිද්ධි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක ඇවිල්ලා බන්ධනාගාර රැඳවියන් තමන්ට එරෙහිව අම් ප්‍රකාශ කිරීම බලපවන්න රජයේ සම්බන්ධයෙන් රජය හා පොලිසිය සම්බන්ධ කරන මේ වැඩ පිළිවෙලක්. හොඳම උදාහරණ තමයි මේ දවස්වල පාතාල මර්ධනය කුඩු මර්ධනය කියාගේ දේශපාලන තෙත්නකෝ ලොකු රඟපෑම අරඟපානවා. මොකද හේතුව පොලිස්පති සීනිය යාගේ පොලිස්පති සීනිය. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ විශ්වර ජනතා මතය හදන්න කරන රඟපෑමක් තමයි මේ පාතාල මර්ධනය මද්රුවේ මර්ධනය කියලා මේ රඟපෑම. නමුත් අපි දන්නවා මදුෂ් ප්‍රධාන වශයෙන් මදුෂ් චෝදින චෝදනාවන් රාශිය තිබුණට ඒ සියල්ලම සම්බන්ධයෙන් අධිකරණය හරහා තමයි ක්‍රියාත්මක විය යුත්තේ. මේ නාටකයේ ලෝක විරෝධ බවට පත් වුණා. මදුෂ් ඝාතනය සම්බන්ධයෙන් අපි නීතිඥ වශයෙන් පිළිගැනීමක් කරන්නේ නැහැ. ඒ වගේම විචාරපති තින අය පිළිගැනීමක් කරන්නේ නැහැ. මොකද පොලිස් කණ්ඩායමකට බාර දීලා තියෙන කෙනෙක්ව පොලිසිය මාංචු දාගෙන ගිය අවස්ථාවකදී පාතාලය ඇවිල්ලා පහර දෙනවා නම් මේ විශාල පොලිසිය හැකියාවල් තියෙන්න ඕනේ පාතාල කට්ටියව මර්ධනය කරන්න. එහෙම හැකියාව තිබිලා නැහැ. මේ හැම එකෙම දැනුම් දෙන්නේ මේ නාටකයේ කොටස්. ඒ වගේම දැන් විශේෂයෙන්ම අපිට බොහොම කනගාටුයි මහේස්ත්‍රාත් බරුත් යාන්ත්‍රිකව ගිහිල්ලා මේ මරණයන් පිළිබඳව පාතාලේ මෙහෙයුම් කරපු මරණයන් පිළිබඳව ඒක ස්වභාවික මරණයක් මේ ඒකට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ කරනවා. මහේස්ත්‍රාත් බරු බබා මේ වගේ දේවල් උදව් නොකර මේ මරණය සම්බන්ධයෙන් සැක සංකාව තියෙනවා කියලා ප්‍රකාශ කරමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එක නියෝග කළ යුතුයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී අධිකරණ කොමිසම භාවයට ඉල්ලීමක් කරන්න මේ වගේ ඝාතනයන් වලදී මේ වගේ ප්‍රහාරයන් වලදී පුදු ලෙස පොලිසිය කියන දේම ප්‍රකාශ නොකර මේ වගේ දෙයකදී
සම්බන්ධී සැකකටයුතු සංඛ්‍යා ඇති වෙලා තියෙනවා නම් මේ සම්බන්ධී පරීක්ෂණයක් පවත්වන්න කියලා නියම ගන්න එක. මොකද හේතුව මේ මේ අපිට පැහැදිලි දේශපාලනඥයන් එක්ක තියෙන සම්බන්ධකම් තියන අය යම් යම් පාප උච්චාරණය කරන්න සූදානම් වෙලා තියෙද්දි වැලිකඩ බන්ධනාගාරයට පැනලා ඝාතනය කළා. ඒ වගේම දේශපාලන සම්බන්ධකම් තියන අය යම් යම් ප්‍රකාශ කරන තියෙද්දි මේ වගේ රැගෙන ගිහිල්ලා ඝාතනය කරනවා. ඒක නිසා මේක සම්පූර්ණයෙන්ම නාටකයක්. මේක කිසිසේත් පිළිගත හැකි දෙයක් නෙමෙයි. මදුෂ්ගේ කටහඬගෙන බයට තමයි මේ ඝාතනය කළා තියෙන්නේ. මේකට හදපු නාටකයේ දේශබන්ධ තෙන්නකොන් මහත්තු ඉතාම අසාර්ථකයි. ගෝඨාභය මහත්තු ඉතාම අසාර්ථකයි. මේක ලෝකයේ ඉදිරියේ විහිළුවට පත් වෙච්ච එකක් කියලා කියන්න අපිට කැමතියි. ඒක නිසා අපි මේගොල්ලෝ ඉල්ලන්නේ මාන්නේ කොමිස සභාවෙන් යම්කිසි කොමිෂන් සභාවට යම්කිසි පිටකොන්දක් තියෙනවා නම් හැකියාවක් තියෙන මේකේ පරීක්ෂණ පවත්වන ලෝකෙට ප්‍රකාශ කරන්න මොකද උනේ කියලා. අපි මේ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන්වලට පැමිණලා ඉදිරිපත් කරලා ආපරතු වෙනවා. අධිකරණ කොමිෂන්වලට පැමිණලා ඉදිරිපත් කරනවා. අපි දිගින් දිගට මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව අපි අවධානය යොමු කරනවා. මානව හිමිකම් සුරකින්නන්ගේ අභාග්‍ය කාලයක් ඊයෙන් පස්සේ උදා වෙලා තියෙනවා. 22 පාර්ලිමේන්තු 3 දෙක බලයෙන් ලබා ගත්තට පස්සේ අභාග්‍ය සම්පන්න කාලයක් වලත් මානව හිමිකම් සුරකින්නට අපි පොරොන්දු වෙනවා. අපි මහන්සි වෙනවා. අපි මේ සම්බන්ධයෙන් කැප වෙනවා කියලා පොරොන්දු දෙමින් මම නිහඬව බොහොම ස්තුතියි.